සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා වෙනේ කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ හෙබ්‍රව් 12 පළවෙනි පදයේ කොටසකුයි. සියලු බරද පහසෙන් අපසු කරන පාපේද අහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. 1952 වර්ෂයේ දවසක ෆ්ලොරන්ස් චැඩ්වික් නම් කාන්තාවක් කැලිෆෝනියා වෙරළේ සිට කැටලිනා දූපත දක්වා සැතපුම් 26ක් පිහිනීමට පටන් ගත්තා. පැය 15කට පසුව අධික මීදුම ඇයගේ පෙනීමට බාධා කළ නිසා ඇය වියවුල් වී ගමන අතහැර දැමුවා. ඇයගේ ගමනාන්තයට තිබුණේ තව සැතපුමක් පමණක් බව පසුව දැනගත් විට ඇය බලවත්සේ දුක් වුණා. මාස 2කට පසුව ඇය නැවත වරක් එම ගමනාන්තයටම පිහිනීමට පටන් ගත්තා. මෙවරත් මීදුම ඇයට බාධාවක් වුණත් ඇය ගමන අවසන් කළා පමණක් නොව එම දුර සාර්ථකව පිහිනු පළමු කාන්තාව බවට පත් වුණා. ඇය පසුව පැවසුවේ කලින් වතාවේ මෙන්ම මෙවරත් දූපතේ වෙරළ නොපෙනුණත් ඇයගේ මනසේ චිත්‍රයක් ලෙස එය තබාගෙන මෙවර පිහිනු බවයි. එලෙසම අපටත් ජීවිතයේ ගැටලු, පීඩා, පොරබැඳීම් ආදී විසින් අපගේ දර්ශනයට බාධා කරන විටද ඇදහිල්ලේ ඇසින් අපගේ ඉලක්කය දැක ගැනීමට අපට හැකියාවක් තිබෙනවා. අලුත් ගිවිසුමේ හෙබ්‍රියෝ පොතේ 12 පළවෙනි පදය අපව ධෛර්යමත් කරන්නේ ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු යනුවෙනුයි. අපගේ ගමන අත්හැරීමට අපට සිතෙන විට අප සිහිපත් කළ යුත්තේ අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ වින්දා වූ දේවල් පමණක් නොව අප උන්වහන්සේව මුහුණට මුහුණ දකින දිනය තෙක් දැන් අපටත් සියල්ල දරා ගැනීමට උන්වහන්සේ උපකාර කරන බවයි. අපි මෙනෙහි කරමු. ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලමින් යන විට අපට ශක්තිමත්ව ගමන අවසන් කළ හැකි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, සමහර විට අපගේ ජීවිතයේ අභියෝග ජයගත නොහැකි බව පෙනෙනවා. ඔබ වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමාගෙන ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ගමන් කිරීමට අපට උපකාර කළ මැනව. අප තුළ ඔබ වහන්සේගේ යහපත් අරමුණු තබා තිබීම ගැන ස්තුති වේවා. ආමෙන්.